ආගමික විශ්වාසයන්ට සහ ආගමික ශාස්ත්‍රවරුන්ට අපහාස වෙන අන්දමේ ප්‍රකාශයන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් පසුගිය සති කිහිපය පුරා දක්නට ලැබෙනවා. එවැනි අවස්ථා කිහිපයකට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් තිබෙන බවත් මාධ්‍ය වාර්තා කළා. ආගමික විශ්වාසයන්ට සහ ආගමික ශාස්ත්‍රවරුන්ට අපහාස කිරීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. සියලුම ආගම්වලට ගරු කිරීම ශිෂ්ට සමාජයක ජීවත් වෙන හැම පුරවැසියෙකුගේම යුතුකමක් සහ වගකීමක්. කිසිදු ආගමක් අපහාසයට ලක් කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කරලා මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය කරලා ඒ ඔස්සේ බලය දිනා ගැනීමට උත්සාහ දරන ඇතැම් දේශපාලකයන් එවැනි අවස්ථා නිර්මාණය කිරීම සඳහා විවිධ පුද්ගලයන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය සැලසුම් සහගත ලෙස ප්‍රයෝජනයට ගැනීම අතීතයේ ඉඳන්ම මේ රටේ සිදු වෙලා තිබෙනවා. අද ගොඩනගමින් පවතින මෙම ආගමික ભેදද එවැනි කුමන්ත්‍රණයක කොටසක් බව පේන්නට තිබෙනවා. අවසානයේදී මේ ඔස්සේ බලය දිනා ගන්නා දේශපාලකයන් ධන කුවේරයන් බවට පත් වෙලා සියලු සැප සහිත සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ඒ අතරම එකිනෙකා එනකොටා ගැනීමෙන් විපතට පත්වන සාමාන්‍ය මහජනතාව ඒ වගේම අපගේ මාතෘ භූමිය දැරිය නොහැකි පීඩාවට සහ දරිද්‍රතාවයට පත්වෙනවා දකින්නට පුළුවන්. ඒ නිසා බෞද්ධ ආගම ප්‍රමුඛ මේ රටේ අනිකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැක කරන පුද්ගලයන් පිළිබඳව මෙන්ම ඒ පසුපස සිටින සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳවත් පුළුල් විනිවිද පෙනෙන සාධාරණ සහ ස්වාධීන විමර්ශන කරලා සත්‍ය එළිදරව් කර ගැනීම පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම බව අපි අවධාරණය කරනවා. ඒ වගේම පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීමට උනන්දු වෙන ඉදිරිපත් වන ඇතැම් පුද්ගලයන් කණ්ඩායම් සහ සංවිධාන විසින් කරන සමහර ප්‍රකාශනද ඇවිලෙන ගින්නට පිදුරු දමන සුළුයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි පුද්ගලයන් සිදු කරන්නේ ජනතාව අතර ආරවුල් ඇති කිරීමට උත්සාහ කිරීම. ඇතැම් විට කිසිදු සොයා බැලීමකින් තොරව සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමෙන් ඔවුන් සිදු කරන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අවභාවිත කිරීම. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් මෙන්ම ඇතැම් ජාතික පුවත්පත් ඔස්සේ ප්‍රකාශයට පත් වූ එවැනි අසත්‍ය ප්‍රකාශ දෙකක් මේ වෙලාවේ පෙන්වා දීම අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. ආන්දෝලනයට ලක්ව ඇති මෝඩාභිමානය නැමැති ප්‍රහසන වැඩසටහන පවත්වා ඇත්තේ කතෝලික බාලිකා පාසලක ශ්‍රවණාගාරයක බව ඇතැම් පුද්ගලයන් සහ ඇතැම් ජාතික පුවත්පත් මගින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සහ නිවැරදි කිරීමක් කතෝලික පෞද්ගලික පාසල් සාමාන්‍ය අධිකාරී ගරු ගැමුණු ඩයස් පියතුමා නිවේදනයක් නිකුත් කරමින් කර තිබෙනවා. මා කැමති ඒ නිවේදනය මේ වෙලාවේ කියවන්න. බුදුදහමට නිගාවන අයුරින් ප්‍රකාශනයක් සිදුකර අත්අඩංගුවට පත් නතාෂා ඉදිරිසූරිය නැමැති තැනැත්තිය කතෝලික පාසලක ආදිශිෂ්‍යාවක් බවත් එම ප්‍රකාශනය සිදු කළ මෝඩාභිමානය නැමැති වැඩසටහන පවත්වනු ලැබුවේ කතෝලික පාසලක ශ්‍රවණාගාරයක් තුළ බවත් ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් වීමට කැමැත්තෙමි.
අදාළ ප්‍රකාශනය සිදු කරන ලද නතාෂා එදිරිසූරිය නැමැත්තිය කිසිදු කතෝලික පෞද්ගලික පාසලක ආදි ශිෂ්‍යාවක් නොවේ. එමෙන්ම මෝඩාභිමානයේ නම් වූ ඉහත වැඩසටහන පවත්වන ලද්දේ කිසිදු කතෝලික පෞද්ගලික පාසලක ශ්‍රවණාගාරයක් තුල නොවන බවත් මෙහිදී ප්‍රකාශ කර සිටිමි. අප විසින් ගනු කරගත් කරුණු අනුව ඉහත වැඩසටහන පවත්වා ඇත්තේ කොළඹ තුනේ බිෂප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී. එය කතෝලික සභාවට අයත් කතෝලික පාසලක් නොවන බව මෙහිදී අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි. ඒ ගරු ගැමුණු ඩයස්පීතුමා විසින් නිකුත් කරන ලද නිවේදනය. ඒ නිවේදනයේ සිංහල වගේම ඉංග්‍රීසි පිටපත් තිබෙනවා. ඒවා ඔබට ලබා දෙන්නම් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ. ඒ නිසා හැඟීම් වලට වහල් නොවී සිහිබුද්ධියෙන් යුතුව මේ වගේ පුද්ගලයන් සහ ප්‍රකාශන වලින් පරිස්සම් වන්නට කියලා අපි මේ රටේ සාමය සහ සංහිඳියාව අගයන සියලු පුරවැසියන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එවැගේම මේ රටේ මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා මෙහෙවන්නන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරන්නට කැමැතියි. ජනමාධ්‍ය නිදහස පදනම් වී ඇත්තේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති මූලික මිනිස් අයිතිවාසිකම මත. ඒ නිසා මාධ්‍යන් ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ යමක් විසිරුවා හැරීමට පෙර එම තොරතුරුවල සත්‍යතාවය සහතික කර ගැනීම සියලු මාධ්‍යකරුවන්ගේ පරම වගකීමක් බව ඔවුන් අමතක නොකළ යුතුය කියලා අපි සිතනවා. ඒ වගේම මාධ්‍ය ඔස්සේ සමාජගත කරන ඕනෑම වැඩසටහනක අන්තර්ගතය මගින් ආගමික සහ ජාතික එක්සත් බවට සහ සංහිඳියාවට වගේම මේ රටේ සාරධර්මවලට සහ සංස්කෘතියට හානි සිදුවෙන්නේ දැයි ඉතා පරිස්සමෙන් විමසා බැලීම සියලු මාධ්‍යවේදීන්ගේ වගකීම. ආගමික විශ්වාසයන්ට ආගමික ශාස්ත්‍රවරුන්ට අපහස වන ජාතීන්ට පුද්ගලයන්ට රටේ සංස්කෘතියට සහ සාරධර්මවලට නිගරුවන සහ හානිවන දේ සංස්කරණය කොට ඉවත් කිරීම මාධ්‍යකරුවන්ගේ ප්‍රධාන වගකීමක් බවත් ඔවුන් අමතක නොකළ යුතුය. රටට වැඩදායක මාධ්‍ය පරිසරයක් ඇති කිරීම අරමුණු කොටගත් පොදු මාධ්‍ය සාරධර්ම පද්ධතියක් ගොඩනගා ගැනීම ජාතික අවශ්‍යතාවයක් ලෙස අපි දකිනවා. එම නිසා අප යෝජනා කරන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සියල්ලන්ගේම සහභාගිත්වය ඇතිව එම සාරධර්ම පද්ධතිය ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි. අවසාන වශයෙන් මේ රටේ ප්‍රධාන ආගම වන බෞද්ධාගමට සහ බුදුන් වහන්සේටත් බෞද්ධ සංස්කෘතියටත් අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. එසේම අනිකුත් සියලු ආගමික විශ්වාසයන්ට සහ ආගමික ශාස්ත්‍රවරුන්ට අපහාස කෙරෙන සියලු ප්‍රකාශත් අපි ප්‍රතික්ෂේප කොට හෙළා දකිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වැනි ප්‍රකාශ සිදු කළ සියල්ලන් පිළිබඳව ස්වාධීන විමර්ශන සිදුකොට නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් පොලිසියෙන් සහ අදාළ සියලු ආයතන වලින් ඉල්ලා සිටිනවා. මේ වගේ ප්‍රකාශන වලින් සහ ඒවාට අවිචාරවත් අන්දමින් දක්වන ප්‍රතිචාර මගින් මේ රට නැවතත් ආගම්වාදී සහ ජාතිවාදී අර්බුදයන් කරාගෙන ගොස් රටේ සාමය සහ සංහිඳියාව විනාශ කොට එමගින් වාසි ප්‍රයෝජන ලබා ගන්නට උත්සාහ කරන මේ රටේ ඇතැම් දේශපාලකයන්ගෙන් සහ දේශපාලන කණ්ඩායම් වලින් පරිස්සම් වන ලෙස අපි පොදු මහජනතාවගෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ආගමික සහ ජාතික අන්තවාදයෙන් ප්‍රයෝජන ගැනීමට බලා සිටින්නන්ගේ ආත්මාර්ථකාමි අභිලාෂයන් පරාජයට පත්කිරීමට පුළුවන්කම තිබෙන්නේ මේ කිසිවකින් කලබල නොවී හැඟීම්වලට මුල් තැන නොදී බුද්ධිමත්ව කටයුතු කරමින්
අපාතර සාමය සහ සංහිඳියාව ආරක්ෂා කර ගැනීමෙන් බව මේ රටේ පොදු බහජනතාවට අපි අවධාරණය කර සිටිනවා. යෝගේ මා කියනට කැමති පසුගිය දිනවලත් දනොත් අතීතුම් කාඩිනල් හිමිපාණන් රටින් පිට සිටියේ විදේශගත වී සිටියේ උන්වහන්සේ වෙනුවෙන් තමයි අපි මේ ප්‍රකාශය සිදු කළේ. පාදයෙන් අතිකර මහත්වරයා ඊයේ දවස් ප්‍රකාශ කරා මේ ලංකාවේ පුදුදහම විනාශ කරන්න ජාත්‍යන්තරයෙන් මුදල් දෙන සංවිධාන තියෙනවා කියලා. කතෝලික සභාව විතර ඔබ වහන්සේලාගේ මතය මොකද මේ ප්‍රකාශ සම්බන්ධ? නේද අධිකරණ අමාත්‍යවරයා එහෙම ප්‍රකාශයක් විතරක් කරලා හරියන්නේ නැහැ. එහෙමනම් ඔහු ළඟ කරුණු තිබෙනවා නම් දත්ත තිබෙනවා නම් එහෙමනම් අධිකරණ අමාත්‍යංශයේ අධිකරණ අමාත්‍යවරයා කළ යුත්තේ එය අපරාධ විමර්ශන අංශයට බුද්ධි අංශවලට පොලිසියට බාර දීලා ඒ පිළිබඳ පැමිණිල්ලක් කරලා ඒවා පිළිබඳ පුළුල් ඒ වගේම ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත විමර්ශනයක් කරලා සත්‍ය අනාවරණය කරගන්න එක. ඒක රජයේ ඒ වගේම අමාත්‍යවරයාගේ වගකීමක් සහ යුතුකමක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා නිකම් ප්‍රකාශ කරලා විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඔය ප්‍රකාශ අපි හැමදාම අහලා තියෙනවා කුමන්ත්‍රණ පිළිබඳව ඒ වගේම විදේශීය සංවිධානවලින් අරමුදල් විවිධ පුද්ගලයන්ට ලබා දීලා සාමය කඩ කරන්න සහ විවිධ අපේක්ෂාවන් ඉටු කරගන්න ඒවා පාවිච්චි කරනවා කියලා. ඉතින් එහෙමනම් ඒ පිළිබඳව කරුණු තියෙනවා නම් අධිකරණ අමාත්‍යවරයා හැටියට වගකිව යුතු පුද්ගලයෙක් හැටියට ඔහු කළ යුත්තේ ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන්න CID බාර දෙන එක. පාර්ශ්ව කිහිපයක්ම චෝදනා කරනවා. දැන් මේ සිද්ධි සියල්ලම මතු පිටින් මෙහෙම සිදුනාට මේක අභ්‍යන්තර දිහා බැලුවොතින් මේ තියෙන්නේ මේ සිංහල බෞද්ධ ජනතාව මේ කතෝලික ආගමට මේ බඳවා ගැනීම මේ ව්‍යාපෘතියක් තමයි මේ යටින් තියෙන්නේ කියලා පිරිසක් චෝදනා කරනවා. නෑ අපි කතෝලික ආගම හැටියට සහ සභාව හැටියට කාවත් බලෙන් ආගමට බඳවාගෙනත් නෑ බඳවා ගන්නෙත් නෑ. ඒ නිසා ඒ ප්‍රකාශය අසත්‍යයි. එවැනි ප්‍රකාශවලින් මේ රටේ ආගමික ආරවුල් ඇති කරන්න උත්සාහ කරනවා නම් අපි ඒවා පරාජය කරන්නට ඕනේ. ඕනෑම කෙනෙකුට නිදහස් තියෙනවා ඕනෑම ආගමක් මේ රටේ තිබෙන අදහන්න ඕනෑම විශ්වාසයක් අනුගමනය කරන්න. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් අපේ ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා. ඒ නිසා ඒ නිදහස පුද්ගලීන්ට තියෙනවා. ඒක පෞද්ගලික තීරණයක් කෙනෙකුගේ නිදහසේ ගන්න ඕන පෞද්ගලික තීරණයක්. මම මොන ආගමද අදහන්නේ මම මොන විශ්වාසයද අනුගමනය කරන්න කියලා. එහෙම නැතුව බලෙන් කවවත් ආගමට අරව ගන්නවා නම් එහෙම නැත්තම් මුදල් දීලා පාන වරප්‍රසාද දීලා කවහරි ආගමට බඳව ගන්න උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි කියන්න ඕන පැහැදිලිව කතෝලික සභාව එවැනි හරවා ගැනීම බඳවා ගැනීම කිසිසේත්ම කරන්නේ නැහැ. මොකද්ද? ගම්බදවල ඔය ඒ පිළිබඳව ඉතින් විමර්ශනයක් කරලා හොයා බලන්න ඕන ස්වාධීන විමර්ශනයක් කරලා එහෙම දේවල් සිද්ධ වෙනවාද කියලා. දැන් අවසානයේදී ඒ පුද්ගලයා තමයි තීරණය කරන්නේ මම මොන ආගමටද ආගමද අදහන්නේ කියලා. ඉතින් ඒ නිදහස අපි ආරක්ෂා කරන්න ඕනේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ වංචාකාරී විදිහට නම් එහෙමනම් ඒක පිළිබඳව අපි විමර්ශනයක් අනිවාර්යයෙන්ම කරන්නට ඕනේ. එහෙම නැතුව නිකන් සිද්ධීන් පිළිබඳව කතා කරලා විතරක් හරියන්නේ නැහැ. ඔක හැමදාම කියන දෙයක්. ඒ එහෙමනම් ඒ පිළිබඳව
විමර්ශනයක් කරලා කවුද මේ පිටුපස්සේ ඉන්නේ ඒක ඇත්තද කියන එක හරියට හොයා බලලා ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නවා. නෑ දැන් ආගමික නිදහස කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක්නේ. එතකොට ඕනෑම ආගමක් දේශනා කිරීමට ඕනෑම ආගමක් ක්‍රියාත්මක කිරීමට මේ රටේ නිදහස තියෙනවා. එතකොට ඒ නිදහස අපි ආරක්ෂා කරන්න ඕන. සිද්දු නොවිය යුතු දේ තමයි වංචාකාරී අයිරින් සමහර දේවල් සිද්ධ වෙනවා නම් ඉතින් ඒක නීතියට පටහැනි දේවල් සිද්ධ වෙනවා නම් එතකොට ඒ පිළිබඳව විමර්ශනය කරලා හරියට සත්‍යාසත්‍යතාවය දැනගෙන ඒ පිළිබඳව කටයුතු කරන්න ඕන රටේ නීතියක් තියෙනවා. ඒ නිසා ඒ නීතිය අනුව ඕනෑම කෙනෙක් ක්‍රියාත්මක වෙනවා මිස නීතියට පිටින් කිසි දෙයක් කරන්න කාටවත් අයිතියක් නැහැ. නේද මැදිහත් වීම අපිට කරන්න විදියක් නැහැ නේ. අපිට කරන් තියෙන්නේ අපි අපේ දහම මිනිසුන්ට හරියට පහදා දෙන එක. ඒ වගේම කතෝලික විශ්වාසය අනුව ජීවත් වෙන අය සහ කතෝලිකයන් බවට පත් වෙලා ඉන්න අයගේ අධ්‍යාත්මික ඒ වගේම ලෞකික ජීවිතය ශක්තිමත් කරන්න ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය එයට පැහැදිලි කරලා දීලා ඒකට ශක්තියක් බවට පත් කිරීම. එතකොට ඒක කතෝලික සභාව කරනවා. රටට මොකක් හරි හානියක් වෙනවා නම් ඒ කියන්නේ නීතියට පිටින් යාමක් කියන එකනේ. එතකොට ඕනෑම කෙනෙක් නීතියට පිටින් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව නීති මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීම කරන්න පුළුවන්. දැන් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ. කතෝලික සභාවට හරි වෙනත් ආගම්වලට හරි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට ආයතන තියෙනවා. එතකොට කවුරු හරි හිතනවා නම් මේ නීතියට පිටින් ක්‍රියාත්මක වෙනව මොනවා හරි කියලා ඒ පිළිබඳව පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඊට පස්සේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න ඕන. නීතියට පිටින් කිසි දෙයක් කරන්න පුළුවන් කම නැහැ. ඇඟ බේරා ගැනීමක් නෙමෙයි. නමුත් ආගමික නිදහස ආරක්ෂා කිරීම අපි හැම පුරවැසියෙකුගේම වගකීමක් සහ යුතුකමක්. ඒක ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතියක්. ඒකට පිටින් යන්න බෑනේ කාටවත්. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76426.0015 නෙල්සන් 0.77.0753.48 ලංකා 0.77.0711.425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්